Hi guys, welcome to my YouTube channel. Adama mehitwa menme hi. Hi guys. Menme jelly mask ekak pawichchi karala api munda mask ekak daana yanne. Ehenam balamu kohomada meken hamana benefits monawada kiyala. Menne meka pawichchi මේක පාවිච්චි කරලා බලමු. දැන් ඔයාලට මම පෙන්වන්න යන්නේ මේක පාවිච්චි කරන විදිය කොහොමද පාවිච්චි කරන්නේ කියලා. පාවිච්චි කරලා බලමු මගේ මූණ කොයිතරම් වෙනසක් වෙයිද කියලා. ඔයාලට පේනවද? මේ තියෙන්නේ මගේ අපේ මේ පැක් එක දාගන්න අපිට අවශ්‍ය කරන දේවල් ටික තමයි මම මේ දාලා තියෙන්නේ. මෙතන තියෙනවා මම පාවිච්චි කරන ජෙලි මාස්ක් එක. මම පාවිච්චි කරන්නේ මේ ප්‍රොඩක්ට් එකේ ජෙලි මාස්ක් එකක්. ඒ වගේම ස්පූන් එකක් පාවිච්චි කරලා දිනවා. ඒ වගේම මම කප් දෙකක් කරන් තියෙනවා. මේ එක කප් එකක ටේබල් ස්පූන් දෙකක වතුර තියෙනවා. ඒ වගේම අනිත් කප් එකේ තමයි මම මගේ පැක් එක හදන්න ගන්නේ. ඒ වගේම අරෝස පාට එකෙන් තමයි මම පැක් එක කලවම් කරන ගන්න ගන්නේ. ඔයාට පුළුවන් මේක ඩිස්ට්‍රික් එකක් පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔයාට හැන්දක් පාවිච්චි කරන්න පුළුවන්. ලී හැන්දක් තමයි ගොඩාක් සුදුසු මේ වගේ වෙලාවට ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. කොයිම වෙලාවකදීවත් ඔයා ඇල්මීනියම් වල යකඩ වගේ දේවල් වල මේ වගේ දේවල් හදන්න යන්න එපා. මොකද ඒවාම ගිනුත් ඔයාගේ මාස්ක් එක ඇලර්ජික් වෙන්න ගන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. අපි එහෙනම් බලමු මේක කොහොමද හදන්නේ කියලා. අද මම පාවිච්චි කරන්නේ හයරොනික් ඇසිඩ් එක. මේක මොයිස්චරයිසර් හැන්ඩ් වයිටින් ප්‍රොඩක්ට් එකක්. මේක ජෙලි මාස්ක් එකක්. ඒ වගේම ඔයාට පුළුවන් මේ ප්‍රොඩක්ට් එක ඔරිජිනල්ද නැද්ද කියන බලා ගන්න. මේ බාකෝඩ් එකයි මේ ISO ලාංඡනය තියෙන්න ඕන. මේ දෙක බලලා ඔයාට ඔරිජිනල්ද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. දැන් අපි ප්‍රොඩක්ට් එක අරගෙන හදන්නයි යන්නේ. අපි දැන් හදන්න යන්නේ. මෙන්න මෙහෙම තමයි පැක් එක කඩලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මම මේකෙන් ස්පූන් දෙකක් ගන්නවා. ටේබල් ස්පූන්. මේකේ හරියටම තේ හැන්දක් තමයි මේකේ තියෙන ස්පූන් එකේ. මේකෙන් ගෙදර නම් තේ හැන්දි දෙකක් ඔයා ගන්න. මෙන්න මේ විදිහට කප් එකෙන් ඔයා මෙෂර් කරගන්න ඔයා ගන්න ප්‍රමාණය. දෙකක් දා ගන්න. දැන් වලට පේනවද මේකේ පුංචි පුංචි කැලි කැලි තියෙනවා. ඒ රෝස මල් පෙති තමයි ඒකේ තියෙන්නේ. මෙන්න මේ ආකාරයට ඔයා මෙන්න මේ මෙතනදී මම වතුර චුට්ටු චුට්ටු තමයි එකතු කරගන්නේ. මොකද පංගුවක් කියලාට මේක වැඩි වෙන්න පුළුවන්. මම මෙතනදී දියාරු ගතිය තමයි මම හදලා ගන්නේ. මොකද මම තනියමනේ මේක යූස් කරන්නේ. ඒ හින්දා මම මේක චුට්ටක් ඝනකම් ගතියට නැතුව දියාරු ගතියට තමයි හදාගන්නේ. මේක ගොඩක් ඝනකම් ගතියට හදන්න යන්නත් එපා. තව කෙනෙක්ගේ ආධාරයෙන් ඔයාගේ මූණේ ගා ගන්න එක තමයි ගොඩක් හොඳ, තනියම ගා ගන්නට වඩා. මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරන්න. මික්ස් කරලා ඔයාලට තේරෙනවා හොඳට මේ විදිහට මික්ස් කරන් යද්දි මේක ටිකක් ඝනකම් ගතියක් නැතුව දියාරු ගතියක් වගේ එනවා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට අරගෙන ඔයාගේ මූණේ හොඳින් උඩු අතට තමයි හැම වෙලේම ඔයා මොනාහරි දෙයක් ඔයාගේ මූණේ යොස් කරන්න ගන්න ඕනේ. කිසිම වෙලාවකට ඝනකම් හැතට ගන්න යන්න එපා. මොකද හැම වෙලාවෙම වැටෙන ගන්නවා. ගොඩක් ඝනකම් විතර ගෑවොත් එහෙම වැටෙන නිසා. මොකද මම එක තනියමනේ පාවිච්චි කරන්නේ. තව කෙනෙක් එක පාවිච්චි කරනවා නම් ඔයාගේ ගෙදර සහෝදරයෙක් හරි ඉන්නවා නම් එයාට කියලා ඔයාට ඔයාගේ මූණේ ගා ගන්න පුළුවන්. එහෙම ගාගත්තොත් තමයි චුට්ටක් ඝනකම් විදියට ගන්න පුළුවන්. ඒ වගේම මේක ගාතේ අමුතු කෝල් එකක් වෙනවා. මින්ට් කෝල් එකක්. ගොඩක් හමර අලු වෙච්ච කෙනෙක්ගේ නම් හම වේලිච්ච කෙනෙක් නම් ගොඩක් මේක හොඳයි. මේක අමුතු කෝල් ගතියක් වෙනවා. මේක චුට්ටක් ඇඟිලි වලට නම් බලලා බලද්දි මට තේරෙනවා මාරු කෝල්. ඉතින් මම මගේ මූණේ ගාද්දිත් හරි සනීපයි මූණේ ගාද්දිත් ගොඩක් එක. මේක ගාපු කෙනෙක් දන්නවා ඇති මේකේ තියෙන කෝල් ගතිය. ඉතින් මම මේ විදිහට ගා ගන්නවා. ඊට පස්සේ මම මේක මේ ආකාරයට ගාගත්තට පස්සෙ මම තනියෙන් මේක ගා ගන්නවා. නැත්තම් මේක කරන්න අමාරු හින්දා මෙන්න මේ විදිහට ෆයිනලි මම ගාගත්තට පස්සේ මේ මගේ මූණ. ඔයාලට පේනවා ඇති මගේ මූණ ගාගත්තට පස්සේ. මම මේක විනාඩි 20ක් තියනවා වේරෙන්න හොඳට.
ඊට පස්සේ තමයි මම මේක ගලවන්නේ. මේක කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔයා ක්ලෙන්ස් කරලා ටෝන කරලා ඉන්න ඕනේ කාරණාව ගැන ඔයාලට මෙතනද කියන්න ඕන. අපි ඕනම දෙයක් ඔයා දන්නනේ මාස්ක් එකක් පැක් අප් පාවිච්චි කරන්න කලින් අපි අනිවාර්යයෙන්ම ටෝන කරලා ක්ලෙන්ස් කරලා තමයි පාවිච්චි කරන්න ඕනේ. මේ තියෙන්නේ මම විනාඩි 20කින් පස්සේ ඇප්ලයි කරාට පස්සේ මගේ මුණ තියෙන විදිහ. දැන් විනාඩි 20කින් පස්සේ මම මේක රිමූ කරන්න යන්නේ. මෙන්න මේ ආකාරයට තමයි මම මේක ගලවන්නේ. මෙතන ළමයි ඉවසීමක් කියන්නේ තියෙන්න ඕන. මම පුංචිලේ තුනිලේනේ දැම්මේ. ඒ හින්දා පොඩි පොඩි කැලේ විදියට තමයි මේක ගලවෙන්නේ. ඔයා පොඩ්ඩක් ඝනකමට දාගන්න. තුනියෝ දාගත්තත් කමක් නැහැ. මොකද එතකොට මේ මූණේ තියෙන බ්ලැක් හෙඩ්ස් මැරුණු සම වගේ දේවල් ඉවත් වෙලා යනවා. මොකද හොඳට ටයිට් එකට අල්ල ගන්නවා. ඝනකම් වෙන්න වෙන්න චුට්ටක් ටයිට් වෙන ගතියට වඩා මට හිතෙන විදිහට ඝනකම් ලේයකට වඩා තුනි ලේයක තමයි හොඳටම මගේ මූණට මෙව්වා වුනේ. ඉතින් මේ විදිහට දාලා බලන්න. මගේ මාස්ක් එක මම මේ ආකාරයට තමයි රිමූව් කරගත්තේ. දැන් මේ ෆයිනල් ලුක් එක. ඒ කියන්නේ දැන් නම් මගේ මූණ හරිම සිනිඳුයි. ඒ වගේම අමුතු සොෆ්ට් ගතියක් එනවා. ඒක කියන්න තේරෙන්නේ නැහැ ළමයි. ඔයාලා ගාලම් බලන්න ඕන. ඔයාලට ගාබ කෙනෙක් ඉන්නවා නම් එහෙම අත්දැකීම් තියෙන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. කමෙන්ට් එකක් දාන්න යටින් ඔයා පාවිච්චි කරපු ප්‍රොඩක්ට් එක මොකද්ද තව කෙනෙක්ට දැනගන්න. ඉතින් මට හිතෙන විදිහට මේ ප්‍රොඩක්ට් එක ගොඩාක් හොඳයි. මේකට අනිවාර්යයෙන්ම ඔයාගේ මූණට අවශ්‍ය කරන බ්‍රයිටින් ලුක් එක, ඒ වගේම හොඳ රිසල්ට් එකකුත් ඔයාගේ මූණට හම්බ වෙනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.